ආයුබෝවන්. හරිදේ හරියටම ගෙනෙන සිත ටීවී දිවාපුවත් විකාශයත් සමකින් මම තරිඳු ගුරුගේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක මගීන්ට දැඩි දුෂ්කරතා. බැඳුම්කර කොමිසමේ කාලය යළිත් දීර්ඝ කරයි. ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නිල වශයෙන් පිළිගනි. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සමගාමීව සිදු කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සමගාමීව සිදු කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් වුණා. පොළොන්නරුව වාණිජ සංකේතයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ හා සංචාරක පොලිසිය ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණු අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 242ක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ සුකිත පුරවර වැඩසටහන මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවපහසුව සහ දැනුවත් භාවය ප්‍රවර්ධනය සඳහා මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථාන ඉදි කර තිබෙනවා. ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ විසින් වකුගඩු රෝගීන් සඳහා ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මෙන්ම ගැබෙන මවවරුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද මෙහිදී සිදු කෙරුණා. මෙතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් කොරියානු රැකියාව සඳහා යොමු කරවීමේ වැඩසටහනක්ද ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්වුණා. කොරියානු භාෂා මධ්‍යස්ථානයේ විසින් පවත්වනු ලබන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමද මෙහිදී සිදු වුණා. සුවපත් දිවියකට යහපත් ආහාර නමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආහාර සැකසුම් කරන ආයතන වර්ගීකරණය සහ ඇගීමේ වැඩසටහනක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ආහාර සැකසුම් කරන ආයතන ශ්‍රේණිගත කිරීමේ 2017 වැඩසටහන සඳහා විශේෂ දායකත්වයක් දැක්වුවන්ට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුම්වැටි භාවිතයෙන් තොර කලාප පිහිටවීම මගින් දිස්ත්‍රික්කයේ දුම්වැටි භාවිතය අවම කිරීමට දායක වූ මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇගේමට ලක් කරමින් සමරු තිලන පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වුණා. එමෙන්ම ජනාධිපතිතුමා වෙත සිහිවටන තිලනක් පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන්ද අමාත්‍ය රාජිත සේනාරත්න, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල් ජයරත්න, පොලිස්පති පූජිත් ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. දුම්රිය සහායකයන් බඳවා ගැනීම පිළිබඳව උද්ගත වැති ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියතුරන්ගේ සංගමය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් දුම්රිය ගමන්වලට බාධා එල්ල වී ඇති අතර ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. දුම්රිය එන්ජින් රියතුරු සහයකින් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට විරෝධය පළ කරමින් දුම්රිය රියතුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස වැඩවර්ජනයේ නිරත වනවා. ලොකොමොටිව් ඔපරේටිව් එන්ජිනියර් සමාගමේ ලේකම් ඉන්ධන දොඩංගොඩ මහතා සඳහන් කළේ සිය ගැටළු වලට විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි. දුම්රිය රියදුරු වර්ජනයේ හේතුවෙන් අද පෙරවරුවේ ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදු ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරියද සඳහන් කළා. කෙසේ වෙතත් වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ පවසන්නේ සැලසුම් කර ඇති වර්ජනයේ වෙනසක් නොමැති බවයි. මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ අද දහවල් 12ට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මූර්තිය සමිතිය සඳහා සාකච්ඡාවක් ලබා දී ඇති බවයි. මේ වන විට පවතින වැඩවර්ජනයේ හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අයුරු මෙලෙස අපට දක්නට ලැබුණා. යම් පැත්තකින් සාධාරණයි අනිත් පැත්තෙන් අසාධාරණයි. මම හිතන්නේ හැම මිනිස්සෙම අපහසුතාවයට පත් වෙන දෙයක්. අත්‍යවශ්‍ය සේවාවන්වත් අනිවාර්ය කරන විදිහට ක්‍රමයක් පාවිච්චි කළේ නැත්නම් මම හිතන්නේ රටට වෙන හානිය රජයට උනත් වළක්වා ගන්න බැරි තත්ත්වයක් ඇවිත්ලා දෙනවා. මොකද අපි තාම මෙතන ගෙදරවල් වලට යන්න වෙච්ච විදිහක් නැතුව තමයි ඉන්නේ. සාධාරණ වැඩ තමයි. මේ අසාධාරණ වැඩේදී මහජනේ අතර මං වෙනවා. ඔය වැඩක් නෑ කතා. මේ මිනිස්සු ස්ට්‍රයික් එකක් දැන් නෙවෙයිනේ දන්නේ. මිනිස්සුල දන්නු ස්ට්‍රයික් කරනවා කියලා. නියම රජේ මෙච්චර කියන් තියෙන. සුප්‍රීම රජයක් ආවා. අද අපි හැරි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මම මොනව කරන්නද ඉතින්? මේක කාගේ වැරද්දද කියන්නේ අපි දන්නේ නෑ. පිටනන් ට්‍රේන් වැඩ මං ගාලින් දැන් ආවේ. ඒ වැඩ කරා. යන්න තමයි මොකක් වෙයිද කියලා දැන් නැති තමයි. ඊනකම් බලා ඉන්නද කියලා මේ කල්පනා කරන්න බෙදලා ඉඳගෙන. ඇස්සේ යන්නත් බෑ සෑහෙන දුර යන්න ඕනේ. මොනවා කරන්නද ඉතින් මොනවා කියලා වැඩක් නැහැ නේ. ඒගොල්ලන් ස්ට්‍රයික් කරනකොට අපිට අමාරුයි ඉතින්. මොනවා කරන්නද අපි එනවා ඉතින් නැහැ කියන අපි යනවා ආයේ. එන කල්ලි තියෙන නැත්නම් බස් එක හරි යනවා ඉතින්. මම දැන් මෙතනලා ගොඩක් ආවිනා දැන් ඉතින් කෝච්චා තියෙනද අත්තදුලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ලිමිට් ලබා දෙනවා නම් ඉතින් ඒක සාධාරණයි කියලා හිතනවා.
රජයේ ඇත්තටම මේවට මොන හරි විසඳුමක් දෙන්නවා නම් සාධාරණයි. ඉතින් ඇත්තටම හැමදාමත් උද්ඝෝෂණ තියෙනවා, ස්ට්‍රයික් තියෙනවා. ප්‍රශ්න ඉතින් විසඳීමක් දෙනවා නම් ලොකු දෙයක්. මගින්ට සිදුවන අපහසුතාවය මගහරවා ගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයේද අතිරේක බස් රථ යොදවා ඇති බව වාර්තා වෙනවා. හැම තැනටම වාගේ අතිරේක බස් රථ යොදලා තියෙනවා දුම්රිය පල් සියලුම දෙනේ. ඊට අමතරව අපේ සේවාවන් අතිරේක ගමන් වාර දාලා අපි මගින් සඳහා උපරිම සේවයක් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපි රජයේ බස් සේවාවේ අපි වර්ධනය කරන්නේ අපි බස් එක දුව. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති බැඳුම්කර කොමිසමේ කාලය යළිත් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් මාස 31 වනදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දීර්ඝ කර තිබෙනවා. ඒ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ අනුව කොමිසමේ කාලය තවත් දින 23ක් සඳහා දීර්ඝ කර තිබෙනවා. මෙම කොමිසමේ කාලය හෙට දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති. එමෙන්ම බැඳුම්කර කොමිසමේ වාර්තාව හෙට දිනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බාර දීමටයි නියමිතව තිබුණේ. 2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ 22 දින අදයි. විශේෂ කාර්ක සභා වාර්තා සලකා බැලීමේ විවාදය අද පැවැත්වෙන අතර ඒ අර්ථය අමාත්‍යංශ 4ක වැශීර්ෂ විවාදයට ගැනෙනවා. ඇත්ත වශයෙන්ම මේ හම්බන්තොට ප්‍රදේශයේ තීරු හයක පාරක්. ඇත්ත වශයෙන්ම මන් තීරු හතරක් තිබෙනවා හොඳටම ඇති. නමුත් මන් තීරු හයක් ඉඩම් පවරගෙන තියෙනවා. සතයක්වත් වන්දි කියලා නැහැ. බලහත්කාරයෙන් හමුදාව දාලා දැන් ඒ බර ඔක්කොම අපිට තමයි උසුලන්න වෙලා තියෙන ගරු කතරගම. නමුත් අපි ගෙවනවා. අපි දැන් මිලියන 400ක් විතර ගෙවලා තියෙනවා. ගරු අමෙතුමනි 2017 10/1 ඉඳලා 10/31 දක්වා වැය ශීර්ෂ 248 පරිපූර්ණක සහන සේවා සහ හල් සේවස්ථා වෘත්තීය ව්‍යාපෘති යටතේ විදාස් කළ අතිරේක ප්‍රතිපාදන අතිරේක ඇස්තමේන්තු 122කට තමුන්නාන්සලා යොදවල තියෙනවා පුනරාවර්තන වියදම් රුපියල් කෝටි 750, ඒ වගේම ප්‍රාග්ධන වියදම් 351 කෝටි 1101. ඉනිසා ගරු ඇමතුණු ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා වසර 8ක් 9ක් 30 මේ මිනිස්සු මහා පරිත්‍යාගයක් කරලා දැන් මේ මිනිස්සු ජීවත් වෙන්න පදනමක් නැහැ කඹරනවා. ඉනිසා මේක නමුත් ගරු ඇමතුමනි ගරු කතාරාගේ පසුගිය ආණ්ඩුව කාලේ මේ ඉඩම් ප්ලීස් ඒගොල්ලෝ කරපු කතරඩ ඕ පසුගිය ආණ්ඩු කාලේ ඉඩම් පවරගත් ආකාරයේ බැනමින් පැහැදිලි වෙනවා. මිලියන 1992ක් වටිනා ඉඩම් බලහත්කාරයෙන් පවරගෙන සතයක්වත් ගෙවල් නැහැ. දැන් ඒ හොඳයි ඔබතුමා ඒක ගෙවන්න කටයුතු කරන්න. හොඳයි ගරු එම් අපි ගෙවනවා. උතුරුණංගෙනීර උතුරේ ඇතිවෙච්ච ජාතික ගැටලුවේ ජාතික ප්‍රශ්නේ එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රටේ තිබෙන කොළඹ තිබෙන ආණ්ඩුවෙන් ඒ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී නොවීම, නොසලකා හැරීම, ඒ පිළිබඳ කටයුතු නොකිරීම. මොකද අපිට ගරු කතානායකතුමනි අපිට මේ පුද්ගලය වැදගත් නැහැ. අපි බලන්නේ තනතුර දිහා පමණයි. හැම කෙනෙක්ම තමන්ට හැම වෙන තනතුර උපයා ගන්න ඕනේ. ලැජ්ජ වෙනවා. මොනවද මේගොල්ලෝ මේ කරන්නේ මේ අතිශය වැදගත් ප්‍රශ්නවලට? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව පොල්ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක්, මයිසූරු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 130ක් සහ කට්ටකරවල කිලෝග්‍රෑමයක් රුපියල් 1000ක් වන අතර කරවල සාලයක් කිලෝග්‍රෑමයක් රුපියල් 425ක් ලෙස සඳහන් වනවා. ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද සියලු පාසල්වල සමරනු ලබනවා. ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද සියලු පාසල්වල සමරනු ලබනවා. ඒ අනුව අද උදෑසන 7:30ට එම සමරුම සිදු කරනු අතර එහි ජාතික උත්සවය නුගේගොඩ අනුලා විද්‍යාලයේදී පැවැත්වුණා. සදා සුරකිමු දැයේ දරුවන් යන තේමාව යටතේ ජාතික මට්ටමින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණ ජාතික දින සැමරුම් උත්සවය අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එසේම දිවයිනේ සියලුම පාසල්වල මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සංවිධාන කර තිබෙනවා. සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සෑම පාසල් දරුවෙකු සඳහාම රුපියල් ලක්ෂ 2ක රක්ෂණාවරණයක් හිමිවනවා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර වන ජෙරුසලම් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ දශක ගණනාවක් පැවති විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඊශ්‍රායලයේ අගනුවර වන්නේ ටෙල් අවිව් නගරයයි.
රටක ස්වාධීන තීරණයට දැඩි බලපෑමක් එල්ල කරමින් එම ප්‍රතිපත්තීන් උල්ලංඝනය කරමින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර ඇති අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙය මීට පෙර ගැනීමට තිබූ තීරණයක් බවයි. ඇමරිකාව විසින් ගනු ලැබූ මෙම තීරණයට ඊශ්‍රායලයේ සිය අනුමැතිය ලබා දී ඇති නමුත් ඊට මැද පෙරදිග රටවල් රැසක් සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම තීරණයත් සමග මැද පෙරදිග රටවල පවතින සාමයටද බලපෑම් ඇතිවනු ඇති අතර ඇමරිකාව සහයම රටවල පවතින හොඳ හිත පළුදු වීමටද මෙය හේතුවක් වනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකින් පෙන්වා දෙන්නේ. ඒ අනුව ටෙලවිව් නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේද ජෙරුසලම වෙත ගෙන යන බව දවල මන්දිර නිලධාරීන්ද ප්‍රකාශ කළා. ඒ සඳහා වසරක කාලයක් ගතවනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. චීනයේ මේ දිනවල පවතින කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එරට භූමියේහි විශාල වෙනස්කම් සිදුව තිබෙනවා. චීනයේ මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය එරට භූමිය තුළ විශාල භෞතික වෙනස්කම් රසක් සිදු කිරීමට හේතු වී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් චීනයේ ගස්කොළන් රසක් විවිධ පැහැයෙන් යුක්ත වී ඇති අතර මේ දිනවලදී ඒවා දැකබලා ගන්නට සංචාරකින් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවටද තොරතුරු වාර්තා වනවා. රතු පැහැති ගස් වර්ග පිළිබඳව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා සේම චීනයේ මෙගාන් කඳුකරය මේ වන විට පවතින කාලගුණික තත්ත්වයත් සමගම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයකට ලක්ව ඇති බව දැකගන්නට ලැබෙනවා. චීනයේ සංචාරක කර්මාන්තය සඳහා ඉතාම යහපත්ම කාල සීමාව සහ සංචාරක කර්මාන්තය තුළින් වැඩිම ආදායමක් ලැබිය හැකි කාල සීමාවක් ලෙසයි වසරේ අවසන් මාස කිහිපය සැලකෙන්නේ. එම පුතත් සමගින් සිත ටීවී දිවාපුවත් විකාශයෙන් නිමාවට පත්වනවා. අපු වෙලෙත් හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.